දෛනික කොවිඩ් රෝගීන් ඉහළ යාමේ අවධානමක් මේ වන විට මතුව තිබෙනවා. ඊයේ දිනේදී පමණක් කොවිඩ් රෝගීන් 635 දෙනෙකු වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 593,725ක් ලෙසයි. දෛනික කොවිඩ් රෝගීන්ගේ ඉහළ යාම සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පළ කළේ මෙවන් අදහසක්. සුළු වැඩිවීමක් වුණත් අපිට බරපතල ලෙස අපි සලකනවා. මොකද ඒක වැඩිවීමේ ආරම්භය විය හැකි නිසා. ඒ නිසාම අපි නැවත නැවතත් කියන්නේ මේ රෝගීන්ගේ වැඩිවීම අපිට සුළුවෙන් තකන්න බෑ. ඒ වගේම තමා මේ මොහොතේ අපිට ඔමික්‍රෝන් ප්‍රභේදය පිළිබඳව විවිධ අදහස් ඉදිරිපත් වෙනවා. මේක සැර අඩු ප්‍රභේදයක් නිසා බය වෙන්න දෙයක් නැහැ කියලා සමහර වෙලාවට සමහර අය නොසලකිලිමත්ව ඉන්නවා කියලා අපිට විටින් විට වාර්තා වෙනවා. මෙහිදී මතක තබා ගත යුතු දෙයක් තමා මේ දක්වා කරන ලද පරීක්ෂණ වලින් අපිට පෙනී ගිය තිබෙන්නේ තවමත් අපේ රටේ ප්‍රධාන ප්‍රභේදය බවට ඔමික්‍රෝන් ප්‍රභේදය පත් වෙලා නැහැ. ඒ කියන්නේ තවමත් ප්‍රධාන ප්‍රභේදය හැටියට තිබෙන්නේ ඩෙල්ටා ප්‍රභේදය. හැබැයි අපි කවුරුත් දන්නවා ඩෙල්ටා ප්‍රභේදය තවමත් භයානක ලෙස එමත් නැත්නම් ප්‍රබල අතුරු සහ සංකූලතා අතුරුඵල සහ සංකූලතා සමහර විට මරණයෙන් කෙරවර වීමට තියෙන ඉඩකඩ වැඩි ප්‍රභේදයක්. ඒ තත්ත්වය තුළ තවමත් අපිට ඒ ඔමික්‍රෝන් රෝගයේ සැහැල්ලුයි කියලා අපිට සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන්කමක් නැහැ. කොවිඩ් වෛරසයේ ආසාදිනේ වී සිදු වූ තවත් මරණ 14ක් ඊයේ වාර්තා වුණා. අදාළ මරණ පෙරේදා දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 15,163ක් ලෙසයි. මේ අතර කොවිඩ් වසංගතයේ හමුවේ වසා දමා තිබූ අධ්‍යාපන විද්‍යාපීඨ ජනවාරි මාස 15 වනදා ආරම්භ කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. එසේම විශ්වවිද්‍යාලවලට සමස්ත ධාරිතාවෙන් සිසුන් 150කට විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට නියමිතයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.